සුබ දවසක් අඳිනේ දරුවනේ. ඉතින් අපි වෙබ් හොස්ටින් ගැන ගොඩක් දේවල් කතා කරා. ගොඩක් දේවල් අපි කරා. ඉතින් මම විශ්වාස කරනවා දරුවන්ට WordPress එක අමතක වෙලා නැහැ කියලා. ඉතින් අපි WordPress ඉවර නැහැ තව. WordPress ගැන තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි දරුවන්ට දැන් බය නැතුව WordPress වල වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්න පුළුවන්. මොකද දරුවෝ වෙබ්සයිට් එක නිර්මාණය කිරීමේ මුල සිට අග දක්වා දැන් දැනුම තියෙනවා. ඉතින් දරුවන්ට දැන් දරුවන්ගේ පරීක්ෂණ කරන්න වෙලාව. ඉතින් අපිත් පරීක්ෂණ ටිකක් කරමු. මොකද මේ පාඩම් මාලාව ඇතුලේ අපි පරීක්ෂණ ගොඩක් කරනවා මේ වෙබ් ඩෙවලොප්මන්ට් එක. ඉතින් දරුවනේ අපි කතා කරන පාඩම් මාලාවේ අපි කතා කරන ප්‍රොජෙක්ට් වල අපි ප්‍රොජෙක්ට් ගොඩක් කරනවා මේ පාඩම ඇතුලේ. අපි මේ පාඩම ඇතුලේ කරන ප්‍රොජෙක්ට් වල දෙවෙනි ප්‍රොජෙක්ට් එක තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් දරුවනේ මේ ප්‍රොජෙක්ට් එක ගැන ඉතින් ඔයාලා හරි පුරුදු ප්‍රොජෙක්ට් එකක් මේ ප්‍රොජෙක්ට් එකකින් අපි නිර්මාණය කරනවා MCQ. එහෙමත් නැත්නම් ක්විස් කියලා කියන්නේ. හරි. එහෙමත් නැත්නම් දරුවෝට තේරෙන සිංහල භාෂාවෙන් කියනනම් බහුවර්ණ ප්‍රශ්න. අපි බහුවර්ණ ප්‍රශ්න කීප බහුවර්ණ ප්‍රශ්න කලෙක්ෂන් එකක් එකතු කරලා වෙබ්සයිට් එකක් හදනවා. ඔයාට යාළුවොත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ පාඩම් වැඩ පහසු කරගන්න පුළුවන්. මේ ඕනම දෙයකට ඔයාට මේ ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් දරුවෝ දන්නවා ගෙවල වගේම ගෙවන්න නැතුවත් වෙබ් හොස්ට් එක මේ වෙබ්සයිට් එක පවත්වාගෙන යන්න. ඉතින් මම ක්‍රම කීපයකින් දරුවන්ට කියන්නම්. මෙතනදී අපි මම නම් එලිමන්ට් පාවිච්චි කරනවා. හැබැයි එලිමන්ට් පාවිච්චි නොකර කරන්න පුළුවන් විදියකුත් තියෙනවා. ඉතින් එලිමන්ට් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය නැහැ. දරුවෝ බ්ලොග්ස් එක එඩිට් කරන්නත් දන්නවා දැන්. ඒ වගේම ක්ලාසික් එඩිට් එක යූස් කරන්නත් දන්නවා. ඉතින් ඔය ඕනම එඩිට් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එලිමන්ට් කියන්නේ වර්ඩ්ප්‍රෙස් වල තියෙන එකම පේජ් එඩිට් එකක් නෙමෙයි. තව පේජ් එඩිටර්ස් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් හැබැයි මම මට පෞද්ගලිකව ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන එලිමන්ට් එක. ඒ නිසා මට ගොඩක් දේවල් දරුවන්ට එක්ක ෂෙයා කරන්න පුළුවන් එලිමන්ට් ගැන. මට ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ ගොඩක් එක්ස්පීරියන්ස් එලිමන්ට් එක්ක තියෙනවා. ඉතින් දරුවන්ට සමහර වෙලාවට අලුත් අලුත් පේජ් බිල්ඩර්ස් වාගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට දරුවන්ට වෙනත් පේජ් බිල්ඩ් එකක් එලිමන්ට් එකට වඩා පහසු වෙන්න පුළුවන්. ඒක දරුවන්ගේ ආසාව දරුවන්ගේ කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. හරි, අපි ටිකක් දීර්ඝ පාඩම් වැඩසටහන් ටිකක් කරා වෙබ් හොස්ටින් ගැන. ඉතින් මේ පාඩම් මාලාවෙන් පස්සේ අපි කතා කරන්න යනවා ප්‍රොජෙක්ට් එකක් ගැන. මේ ප්‍රොජෙක්ට් එක තමා අපේ ක්විස් ඇප් එක. ඉතින් දැන් අපි හිමින් හිමින් මේ ඇප් එක ඩිවලප් කරන්න පටන් ගමු. එතකොට මෙතනදී ක්විස් ඔයා ලබා දෙන්න ඕන. අපිට ක්විස් කවුරුත් දෙන්නේ නැහැ. ක්විස් අපි ටයිප් කරන්න වෙනවා. ඉතින් දරුවන්ට කැමති නම් සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන්, කැමති නම් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි යාළුවට කතා කරලා යාළුවගෙන් ක්විස් ටිකක් ඉල්ල ගන්නත් පුළුවන්. කවුද යාළුවා? ඔව්, දැන් මතකයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පුරා පාවිච්චි කරපු AI chatbot ChatGPT. ඉතින් දරුවන්ට ChatGPT යූස් කරලා ක්විස් ටිකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ ශිෂ්‍යත්වයට එන MCQ ටිකක් අපිට මෙන්න මේ වගේ WordPress වෙබ්සයිට් එකකට දාලා ඔයාලට පුළුවන් යාළුවත් එක්ක ෂෙයා කරගන්න, වගේම ඔයාගේ දැනුමත් පරීක්ෂා කරන්න. අපි බලමු දැන් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි. ඉතින් මම WordPress ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන මගේ ඩෑෂ්බෝඩ් එක. අපි බලමු දැන් මේක අපි අලුතින් ඇප් එකක් ඩිවලොප් කරන්න යන්නේ. ඇත්තටම මම මේක ඇප් එක ඩිවලොප් කරන්නේ ප්‍රධාන වශයෙන් අපේ මෙච්චර කල් අපි පාවිච්චි කරගෙන ආපු නේවි තීම් එක මත මම ඉන්ස්ටෝල් කරන්නේ. ඉතින් මම අපියරන්ස් වල ටීම්ස් වලට ගිහිල්ලා මගේ නේවි තීම් එක බලනවා. නේවි තීම් එකේ අප්ඩේට් එකක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අප්ඩේට් එක ගන්නවා. අප්ඩේට් නව් කියලා අප්ඩේට් එක අරගෙන ඇක්ටිව් කරනවා ටීම් එක. ඇත්තටම ටීම් එක මේ වෙලාවේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඔයාට ටීම් එක ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඉන්ස්ටෝල් කරගන්නත් හැකියාව තියෙනවා. මම නේවි තීම් එක ඇක්ටිව් කරලා පොඩ්ඩක් ඔයාට පේනවා මේ අලුතෙන් අප්ඩේට්ස් එනවා මේ වගේ. ඉතින් මේ මෙතන නේවි කියලාම එකක් තියෙනවා. මේ ඉස්සර නේවි ඔප්ෂන්ස් කියලා ආවේ, දැන් නේවි කියලාම එකක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ පුංචි පුංචි වෙනස්කම් මේ වගේ එනවා. ඒ නිසා ඒවට පොඩ්ඩක් ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න දරුවනේ. හරි, දැන් අපි පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ලා ප්‍රිවිය එකක් දීලා බලමු සයිට් එකේ තත්ත්වේ. ඔයාට මෙන්න මෙතන ලෝකල් හොස්ට් එකේ වර්ඩ්ප්‍රෙස් ඇට තියෙන්නේ. මේක විසිට් කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් සයිට් එක විසිට් කරලා බලන්න. ඉතින් මේ තියෙන මගේ සයිට් එක. දැනට නම් කිසිම ගැටලුවක් නැහැ. රයිට්. ඉතින් මම ඩෑෂ්බෝඩ් එකට යනවා. ඉතින් මට මේ සඳහා මම මේලයි ක්විස් ඇප් එකක් තමයි නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නේ.
ඉතින් ඒ සඳහා මට අවශ්‍ය වෙනවා ප්ලගින් එකක් ක්විස් නිර්මාණය කිරීම සඳහා ප්ලගින් එකක් මට අවශ්‍ය වෙනවා ඉතින් මම ප්ලගින්ස් වල ඇඩ් නිව් ප්ලගින්ස් කියන එකට ගිහිල්ලා මම මෙතන ඇඩ් කරනවා ක්විස් කියලා ඇඩ් කරලා මගේ ප්ලගින් එක සර්ච් කරනවා ප්ලගින් එක සර්ච් කරපුවම පළවෙනි ප්ලගින් එක එන්නේ ක්විස් මේක කියලා මට ඒ ප්ලගින් එක ඕකේ මොකද ඒකට හොඳ රිවියුස් ප්‍රමාණයකුත් තියෙනවා ඇත්තටම පැය 16කට ඉස්සෙල් තමයි යාගේ අවසාන අප්ඩේට් එක ගිහිලා තිනේ ඒ කියන්නේ හොඳ ඇක්ටිව් ප්ලගින් එකක් මම හිතන පැහැදිලි දරුවන්ට අපි මේක ඉන්ස්ටෝල් කියන එක ක්ලික් කරනවා ක්ලික් කරාට පස්සේ චුට්ට වෙලාවක් ගන්නවා ඇත්තටම මේක ඉන්ස්ටෝල් වෙන්න රයිට් ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේක ඇක්ටිව් කරන්න ඕන ඉතින් ඇක්ටිව් කියන එක ක්ලික් කරලා මම මේක ඇක්ටිව් කරනවා රයිට් ඔන්න මගේ ක්විස් එක මේක එක ක්විස් මේක ඇප් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ක්විස් මේක කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ක්විස් තියෙනවා, ක්වෙස්චන්ස් තියෙනවා, ක්විස් කැටගරීස් තියෙනවා, ක්වෙස්චන් කැටගරීස් තියෙනවා. ඊට පස්සේ කස්ටම් ෆීල්ඩ්ස් කියලා තියෙනවා, රිසල්ට් කියලා තියෙනවා, ඉන්ටග්‍රේෂන්ස් කියලා තියෙනවා. ඊට පස්සේ ජෙනරල් සෙටින්ස් තියෙනවා, how to use කියලා එකක් තියෙනවා, our products කියලා තව එකක් තියෙනවා. ඉතින් මෙතන මේ how to use කියන එකට ගියොත් මේ how to use කියන එකට ගියොත් ඔයාලට ඔයාට හැකියාව තියෙනවා මේ ප්ලගින් එකෙන් ප්ලගින් එකත් එක්ක වැඩ කරන හැටි ඉගෙන ගන්න. ඉතින් මේ වගේම තමයි මේ ගොඩක් WordPress ප්ලගින් එක මේ වැඩ කරන විදිහ ගැන මේ ඇත්තටම මේකේ වීඩියෝස් කරලා තියෙනවා. දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ගැන පුංචි අවබෝධයක් තියෙනවා නම් මෙතනින් එහාට කියන්නේ මම කියලා දෙන සීමාවෙන් එහාට දරුවන්ට මේක ස්ටඩි කරන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ හෙල්ප් සෙක්ෂන් එකට ගිහිල්ලා මේ how to use කියන ඔප්ෂන් එක යටතේ තියෙන සියලුම දේවල් බලන්න. ඉතින් මේක ඇතුළේ ගොඩාක් දේවල් තියෙනවා ඇත්තටම කතා කරන්න. ඉතින් මම මෙච්චර දේවල් නම් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම දරුවන්ට සාමාන්‍ය ක්විස් ටිකක් හදාගන්න විදිය ගැන ඒ වගේ විස්තර ටිකක් දරුවන්ට මම කියලා දෙන්න ලෑස්ති වෙනවා. ඉතින් හරි. එතකොට ඊට පස්සේ මෙතන තියෙනවා go to questions page and create new questions කියලා. ඉතින් ඔයාට එතකොට මම හදන්න යන්නේ ක්විස් නේ. ඉතින් මම ක්විස් ෆීල්ඩ් එකට ගිහිල්ලා මම මේ ක්විස් වල දැනට මගේ ක්විස් වගේක් හදලා තියෙනවා මේකේ රෙඩිමේඩ් විදිහට. ඉතින් මේක හදන්න දැන් අපි කොහොමද මේක page එකට ඇඩ් කරගන්නේ කියලා මුලින්ම දැනගන්න වෙනවා. ඉතින් මෙතන මුලින්ම මේ මැතමැටික් ක්විස් කීපයක් තියෙන්නේ. ඉතින් මේ ක්විස් වල ක්විස් තුනක් තියෙනවා කියලා කියනවා මේකේ කවුන්ට් එක ක්විස් තුනක් තියෙනවා කියලා. ඉතින් මට පුළුවන් මේක එඩිට් කියන තැනට ගිහිල්ලා මේක බලන්න මේ ක්විස් මොනවද තියෙන්නේ කියලා. රයිට් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ක්විස් එකක් අයිටම්ස් තුනක් එක්ක රයිට් ඊට පස්සේ බලමු දැනට ක්විස් ක්විස් තුනක් තමයි තියෙන්නේ එකේ මුලින්ම තියෙනවා පහ වැඩි කිරීම 40 ඊට පස්සේ තියෙනවා 10 එකතු කිරීම 20 150 බෙදීම 3 අනේ ක්විස් තුන තමයි තියෙන්නේ අපි බලමු මේක ලයිව් වැඩ කරන්නේ කොහොමද කියලා රයිට් මම මේක බැක් කරනවා ආයේ බැක් ගිහිල්ලා මම මේක ෂෝට් කෝඩ් එක කොපි කරගන්නවා මෙන්න මේක තමයි ෂෝට් කෝඩ් එක මම ඊට පස්සේ මගේ pages වලට ගිහිල්ලා මම අලුතෙන් page එකක් ඇඩ් කරගන්නවා මම එකට මුකුත්ම ටයිප් කරන්නේ මම මේක page කියලා ටයිප් කරන්න නිකම් page කියලා right type කරලා මම මේ ෂෝට් කෝඩ් එක මෙතනට face කරනවා මෙතන ෂෝට් කෝඩ් එක face කරන්න පුළුවන් නැත්නම් ඔයාලට පුළුවන් මේ block එක යටදී ෂෝට් කෝඩ් block එකක් ගන්න shortcode block එකක් අරගෙන ඔයාලට පුළුවන් මේකට face කරන්න. හරි. දැන් ඒක publish කරමු අපි. දැන් view page කියන එකට යනවා. view page ගියාම පේනවා දරුවන්ට ලස්සනට අපේ quiz එක quiz මේක එක quiz මේ app එක නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ලේසියෙන් මේක start කියන එක දීලා මේ quiz app එක start කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ 10 එකතු කිරීම 20 ඉතින් දරුවෝ දන්නවා හරිම ලේසි මේක 30යි කියලා. හරි. අපි 30 කියලා දීලා next දෙමු. ඊට පස්සේ ඊළඟට තියෙනවා 5 වැඩි කිරීම 40. 5 වැඩි කිරීම 40 වෙන්නේ 200යිනේ. දරුවෝ දන්නවා මං හිතන්නේ. හරි. එහෙනම් මම 200 දීලා next දෙනවා. බලන්න බලන්න දැන් අපි හරි උත්තරේ දුන්නු ගමන් හරි කියලා පෙන්නනවා එක. ඊට පස්සේ next දෙමු. ඊට පස්සේ 150 වැඩි බෙදීම 3. 150 බෙදීම 150 තුලින් බෙදුවම 50යිනේ. හරි ඔන්න 50 දුන්නම රිසල්ට් එක පෙන්නනවා. ඉතින් මම 100%ක්ම හරියට වැඩේ කරා. අපි බලමු මේක දැන් වරද්දලා. රයිට්. මම ස්ටාර්ට් දෙනවා.
මේක අපි වැරදි දෙමු 40යි කියලා දෙමු ඔන්න ඔයාලට පේනවා මේක වැරදි මෙන්න මේක තමයි හරි කියලා එයා පෙන්නනවා next දෙනවා ඊට පස්සේ ඔයාලට පේන්නනවා මෙතන අපි 60 දාමු හරි වැරදි කියලා පෙන්නනවා හරි මම හිතන්නේ දරුවන්ට පැහැදිලි මෙන්න මේ අවස්ථාවේ ඉතින් මම ප්‍රශ්න දෙකකට විතරයි උත්තර දුන්නේ ඉතින් එතන එතකොට මගේ රිසල්ට් එක 0.1යි එකක්වත් නිවැරදිව නම් කරලා නැති නිසා හරි ඉතින් මට තේරෙනවා දැන් දරුවන්ට ඉතාලම පහසුවෙන් මේක හදාගන්න පුළුවන් මේක ලොකු අමාරු වැඩක් නෙමෙයි ඇත්තටම අපි අලුතෙන් ක්විස් මේකට ගිහිල්ලා අපි හදාගමු අලුත් ක්විස් ඇප් එකක් අලුත් ක්විස් ටිකක් ඉතින් කොහොමද හදාගන්නේ අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා දැන් මේ විදිහට මේ ක්විස් ටික හදලා තියෙන්නේ right මෙන්න මෙතන තියෙනවා add new කියලා බටන් එකක් මම මේක ක්ලික් කරනවා ක්ලික් කරලා මුලින්ම මම ටයිටල් එකක් දෙන්න කියනවා මම දෙනවා එකට let's squeeze කියලා මගේ පළවෙනි අකුර මම කැපිටල් කරන්න right ඔන්න මම දැන් test quiz එක දීලා තියෙනවා ඉතින් මේක සඳහා වට තව image එකක් දෙන්න පුළුවන් ඒ වගේ දේවල් දෙන්න පුළුවන් මම ඒවා දෙන්න නම් යන්නේ නැහැ මම description එකක් දෙන්නෙත් නැහැ ඇත්තටම මගේ description එකක් කරනවා category එකත් uncategorize තියනනම් ඔයාලට පුළුවන් වාටික ලොකු website එකක් හදනවා නම් මෙතන categorize කරලා categories දෙන්න. දරුවන්ට පේනවා මෙතන මේ add question කියලා එකක් තියෙනවා create question කියලා එකක් තියෙනවා. අතර මේ දෙක දෙකක් add question යටතේ අපිට පුළුවන් අපි දැනට අපේ අපි හදලා තියෙන questions වලින් question එකක් add කරන්න. උදාහරණයක් විදිහට දැන් අපි අර ඉස්සලා උත්තර දුන්න questions එක තියෙනවානේ. වාට පුළුවන් මෙතනට ගිහිල්ලා ඒකෙන් එකක් මෙතනට add කරන්න. right? දැක්කනේ? ඒකෙන් එකක් මෙතනට අපි add කරා. ඊට පස්සේ අපිට පුළුවන් එහෙනම් එහෙම නැත්තම් create question send. මෙතන දැන් අපි අර create question කියන option එක අපිට නැතුව ගියා. අපි එහෙනම් මෙතන මේ add question කියන එකට ගිහිල්ලා මේක බලන්න create a question කියලා create question කියන එක තියෙනවා මෙතන. හරි create question ගියාට පස්සේ මට question එකක් හදන්න පුළුවන්. ඉතින් මුලින්ම මට question එක දෙන්න වෙනවා question type එක radio නේ. හරි radio කියන type එක දෙන්නේ. ඒ කියන්නේ radio button එකක් විදියට select කරන්න තියෙන්නේ. මුලින්ම question එක මම මෙතන type කරනවා. මම මෙතන type කරනවා හතර වැඩි කිරීම පහ හරි හතර වැඩි කිරීම පහ උත්තරේ වෙන්නේ 20යිනේ හරි එහෙනම් මම correct question එක දෙනවා මෙන්න මෙතනට මෙතන දෙනවා මේක 20යි කියලා ඉතින් ඔයාලට පේනවා මේ දැන් මෙතනදී මෙතන pro features සඳහා ඔයාලට special දේවල් ටිකක් තියෙනවා තව තව දේවල් මේ ඔයාලට දෙනවා හැබැයි ඔයාලට මේ free තියෙන එකෙන් මේක කරන්න හැකියාව තියෙනවා ඒ නිසා දරුවන්ට බය වෙන දෙයක් නැහැ. ඉතාලම පහසුවෙන් මේක ෆ්‍රී තියෙන එකෙම කරන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන 20 තමයි හරි එක. ඉතින් මම මේ වැරදි දෙකක් දැන්ට ටයිප් කරනවා 30යි 40යි කියලා. හරි. ඊට පස්සේ මෙතන question weight එක 1යි කියලා තියෙන්නේ. category එක uncategorize, publish එක publish. හරි. මම මේක save and close දෙන්න පුළුවන්. එහෙම නැත්නම් save and new දෙන්න පුළුවන්. දැන් වා question ගොඩාක් ඉක්මනට හදාන යනවනම් ඔයාලට පුළුවන් මේ save and new කියන එක දීලා අලුත් question එකක් හදා ගන්න. ඉතින් ඊට පස්සේ මම මේක save and close දෙන්නේ අත්‍තරම. මම පරණ තැනට ආයෙ ගියා. මෙන්න මෙතන තමයි මගේ පරණ තැන. ඉතින් මම මේක save and close කරනවා මුලින්ම. save and close කරාට පස්සේ ඔයාලට පේනවා මගේ මේ test quiz කියන එක දැනට මෙතනට ඇවිල්ලා තියෙනවා. මම ඒක edit ගිහිල්ලා අර මම දාපු එක නැවත add කරගන්න මට අවශ්‍යතාවය තියෙන්නේ. මම මේක add question කියලා දෙනවා. දුන්නාම වාඩ පේනවා අර මං ඉස්සලා හදපු එක දැන්ට මෙතන තියෙනවා ඉතින් මං එකක් සිලෙක්ට් කරලා සිලෙක්ට් ක්වෙස්චන්ස් කියන එක දෙනවා දුන්නාට පස්සේ වාඩ පේනවා මේ ක්වෙස්චන්ස් ටික ඔක්කොම මට ඇවිල්ලා තියෙනවා ඉතින් වාට අවශ්‍ය නම් මේක උඩ පහල කරන්න පුළුවන් ඉතින් වාට පේනවා right right එන්නේ විදියට දරුවන්ට පුළුවන් දැන් දරුවන්ගේ ක්වෙස්ට් කැමති විදියට නිර්මාණය කරගන්න නිර්මාණය කරලා ඔයාලට කැමති විදිහට මේ වෙබ්සයිට් එකට මේක ඉන්සර්ට් කරන්න පුළුවන්. දරුවන්ට මම හිතන්නේ අවබෝධයක් තියෙනවා මේක ඉන්සර්ට් කරන්නේ කොහොමද කියලා. right. ඉතින් මම දැන් මෙතන quiz කීපයක් හදලා තියෙනවා. ඉතින් මේක මේ විදිහටම ඔයාලට element වලට use කරන්නත් පුළුවන්. ඉතින් අපි බලමු element වලට කොහොමද use කරන්නේ කියලා. දැනුණා අපි මේකේ ගොඩක් ඒවා element ත් එක්ක කරන්නේ. ඉතින් මට පුළුවන් ලේසියෙන්ම element plugin එක මුලින්ම install කරගන්න. ගොඩක් popular plugin එකක් නේ element කියන්නේ. ඉතින් මේ නිසා element number 2 වලට ඉන්නේ. I think element එක මම install කර ගන්නවා. Right, install කරලා මේක active කරමු අපි.
right මේ ටික කිසිම දෙයක් මට අවශ්‍ය නැහැ ඒ නිසා මම skip කරනවා මේ සියලු දේවල් right ඔන්න skip කළාට පස්සේ මගේ normal element එකට ආවා අතර මම මේ close කරනවා close කරලා මම නැවත dashboard එකට ගිහිල්ලා pages වලට ගිහිල්ලා මගේ element draft කීපයක් හදලා තිනවා අපි ඒ ටික අයින් කරමු right මම pages කියලා එකක් හදලා තිනවා මම මේකත් මේ දෙකත් අයින් කරන්නම් දැනට ඊට පස්සේ මම අලුතින් page එකක් හදනවා home කියලා home කියලා page එකක් හදලා ඒක මම element වලින් තමයි edit කරගන්නේ ඔන්න මේ විදිහට තමයි element තියෙන්නේ හැබැයි මට දැන් අවශ්‍ය වෙනවා නැවත dashboard එකටත් යන්න මොකද මගේ short code එක මම copy කරගත්තේ නෑ මම නැවත තව window එකක් හදාගන්නවා ඒ විදිහම හදාගෙන මම මේකේ ඉස්සරහ කොටස delete කරලා නැවත dashboard එකට යනවා dashboard එකට ගියාම ඔයාලට පේනවා මෙතන මේ quiz මේක යටතේ මගේ quiz ටික තියෙනවා මගේ මේ test quiz කියන එක තමයි මම ගන්න යන්න මෙතන මම මේකේ තියෙන short code එක copy කරගන්නවා copy කරගෙන මට පුළුවන් short code එකක් add කරන්න එහෙනම් මම short code එක search කරනවා මෙතන right මෙන්න මේක තමයි මගේ short code එක ඔන්න මම short code එක දැම්මට පස්සේ මට short code එක ලැබිලා තියෙනවා right මම මෙතනට face කරනවා short code එක face කරපුවම ඔයාලට පේනවා මගේ short code එක ලැබිලා තියෙනවා මම මේක publish කරනවා right මම මේක දැන් මගේ website එකට visit කරනවා මගේ home page එකට ඉතින් මම මේක ඉස්සරහ delete කරලා මම visit page ඔයාලට පේනවා මේ අපේ page එක පේන්නේ නැහැ එතකොට ගැටලුවක් තියෙනවා පුංචි. ඉතින් ඒ නිසා right මෙතන ගිහිල්ලා මම dashboard එකට යනවා. Dashboard එකට ගිහිල්ලා මම මේක settings වලට යනවා. Settings වලට ගියාට පස්සේ අපි යනවා මේක reading කියන තැනට. Reading කියන තැනට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා your home page displays කියලා. එතකොට මෙතන home your home page displays කියන එකට මෙයා දීන්නේ latest post කියලා. ඉතින් අපේ page එකේ post නැහැ. අපේ website එකේ post නැහැ. ඉතින් ඔයාට එහෙම අවශ්‍ය නැහැ ඉතින් ඒ නිසා මම static page කියන එක දෙනවා static page කියන එක දීලා මම මේකේ home page එක දෙනවා මෙතන post page එක සඳහා ඔයාලට කැමති නම් post එකක් දෙන්න page එකක් දෙන්න පුළුවන් එහෙම නැත්නම් නොදී ඉන්නත් හැකියාව තියෙනවා එහෙනම් මම මේක save change දෙනවා දීලා මම මේක නැවත home page එකට අවිල් බලනවා ඔන්න home page එකට ආපම ලස්සනට මේක නිර්මාණය වෙලා තියෙනවා අපි quiz app එක ගැන තව ගොඩක් දේවල් ඉදිරියේදී කතා කරනවා ඉතින් දරුවන්ට දැන් පුළුවන් දරුවන්ගේ ඉස්කෝලේ වැඩ වර්ඩ්ප්‍රෙස් එකත් එක්ක කරන්න. එතකොට දරුවෝ වර්ඩ්ප්‍රෙස් උත්ගෙන ගන්නවා. ඉස්කෝලේ වැඩ ටිකත් සාර්ථක කරගන්නවා. එතකොට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මොකද කියන්නේ? වැඩේට කැමතිද? එහෙනම් හොඳ quiz app ටිකක් හදලා අපිත් එක්ක ෂෙයා කරන්න දරුවනි. යාළුවෝ එක්ක ෂෙයා කරන්න. එහෙම යාළුවොත් එක්ක ෂෙයා කරන ගමන් පොඩි ඩොලර්ස් ප්‍රමාණිකුත් හොයාගන්න විදිය අපි ඔයාලට කියලා දෙන්නම්. ඉතින් පාඩමත් එක්ක රැඳී ඉන්න තවත් වැඩසටහනකින් ඔයාලව හම්බෙන්න එනකන් දරුව හැමෝටම සුබ දවසක්.